ජනතාව තමයි අවසාන තීන්දුව తీරණය ගන්න ඕනේ. හැබැයි ජනතාවත් යම් යම් තැන්වලදී අතරමං වෙනවා. ඡන්දදායකයා වගකීම් පැහැර හරිනවා. සුළු දෙයකටත් ඔවුන්ගේ සිත සසල වෙලා අනේ પરම්පරාවෙන් අහවලාටනේ දුන්නේ කියලා ඔන්න එතෙන්න ඡන්දය දාන තැන් තියෙනවා. හැබැයි මේ හැමදේම දැන් වෙනස් වෙන්න ඕනේ. ඔබ මම කොච්චර මේ සිස්ටම් වෙනස් වෙනවා කියලා කතා කරත් අවසානයේදී ඡන්දදායකයාගේ විශාල වගකීමක් තියෙනවා. ඔබතුමන් දකින විදිහට මොකක්ද ඡන්දදායකයා සතු විය යුතු වගකීම? දැන් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න ලෝකෙ දියුණු රටවල් වල අපේ රටේ තියෙනවා සීලාචාර සදාචාර සම්පන්න භාවය රැකෙන්න ඕන රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ජනතා නියෝජිතයෝ ඉන්න ඕනේ. ඒ හරහා රට පාලනය කරන පාර්ලිමේන්තුවක් ගොඩනගෙන්න ඕනේ. එතකොට පක්ෂ තියෙන්නත් ඕනේ. දැන් තියෙන ක්‍රමය අනුව මේ ජනතා නියෝජිතය තෝරලා ආණ්ඩුවක් ගේන්න නම් පක්ෂ තියෙන්න ඕනේ. නැත්නම් අර මේ කට්ටිය එකතු වෙලා ආණ්ඩුවක් හදුවොත් ඒක පවතින්නේ නැහැ. එතකොට මේ පක්ෂවල නායකයෝත් ඉන්නවා. හැබැයි ලෝකේ උඟක් රටවල් වල එහෙම තියෙනවා. තිබුණට මම දකිනවා යම් කිසි අංශයක් මම දකිනවා ඒ අංශය ටිකක් හානි කරයි. පක්ෂයක් වුණාම ක්‍රියාකාරී පිරිසක් අනිවාර්යයෙන්ම ඉන්නවා ඒකේ. ජනතාව ඉදිරියට යන ඡන්ද ඉල්ලන ඊට පස්සේ ඒගොල්ලොන්ගේ වටේ ඉඳගෙන ක්‍රියාකාරීව දැන් අපේ පක්ෂවන් හිතන්නේ ක්‍රියාකාරී පිරිසක් ඉන්නවා ලක්ෂයක් විතර වගේ ඕන පක්ෂයක මේ රටේ. ඒගොල්ලෝ තමයි ඉතින් උද්ඝෝෂණ වලට එනවා, පෙළපාලි යනවා, මීටිං වලට එනවා, පෝස්ටර් අලවනේ වාරම ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. ඊට අමතරව මේ පක්ෂවල බේස් එකකුත් තියෙනවා. අපේ රටේ ඒක තියෙනවා. මම දන්නේ නැහැ ලෝකේ හැම දියුණු රටකම ඒක තියෙනවද කියලා. අපේ රටේ බේස් එකක් තියෙනවා. ඉතිහාසයේ ඉඳලා පැවත ඇවිල්ලා තව ලක්ෂ 25ක් විතර වගේ එන්න එන්න ඒක වැඩි වෙලා දැන් වෙනකොට මම හිතනවා සජ බෙට ලක්ෂ 25ක් විතර තියෙනවා, පොහොට්ටුවට තියෙනවා. JVP එකට තිබුණ ලක්ෂ 5ක් විතර දැන් ඒක වැඩි වෙමින් පවතිනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි පාවෙන ඡන්ද තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. මම හිතනවා මම දකින විදියට ඒ පාවෙන ඡන්ද වල හැම මට්ටමේම ජනතාව ඉන්නවා. එක එක ජීවන මට්ටම් වල ජීවත් වෙන සමාජයේ එක එක මට්ටමේ පුරවැසියෝ ඉන්නවා. මම හිතන විදියට ඔය පාවෙන ඡන්ද වල අය තමයි හරියට ටිකක් හරි උත්සාහ කරන්නේ මේක මේ හරි මිනිස්සු තෝරලා හරි වෙලාවට හරි තැනට කතර ගහන්න ඕන කියලා හිතන්නේ ඒගොල්ලෝ. මොකද අනික් කට්ටිය පක්ෂවලට යාව ජීව වෙලා ඉන්නවා. එහෙනම් මේ පාවෙන ඡන්ද වල අය තමයි ටිකක් හරි මේ ප්‍රශ්නේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අනික් කට්ටිය වෝඩ් බේස් එකේ ඉන්න අය ප්‍රශ්නේ දා පොහට්ටුව මෙච්චර වෙලත් මෙච්චර රට කාලත් මෙච්චර කඩන් වැටලත් බේස් එකක් ඉන්නවා කියන්නේ ලක්ෂ 25ක් විතර. ඒ කියන්නේ ඒගොල්ලෝ පක්ෂකර යාව ජීව වෙලා තියෙනවා. නමුත් පක්ෂ හැකියාවල් ගැන හරි පක්ෂය ඇවිල්ලා මොනවද කරන්නේ, පක්ෂය පිස්සු නටනවද, රට කනවද, හොරකම් කරනවද, ඒ අංශය ගැන ඒගොල්ලෝ උනන්දු වෙන්නේ නැහැ. ඒක මේ රටේ ඡන්දදායකයාගේ තියෙන ගැටලුවක් හැටියට මම දකිනවා. ඡන්දදායකයා 100%ක්ම මේ රටේ පාවෙන ඡන්ද නම් එහෙමනම් මේ රටේ එතරම් විශාල දේශපාලන විපර්යාසයක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට දේශපාලනය කරන අපි වගේ අයටත් ජනතාව නියෝජිත වෙන්න බලන් ඉන්න අයටත් ඒ විපර්යාසයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මම දකින විදිහට මේක මේ රටේ සිද්ධ වෙන්න ඕනේ. නමුත් දේශපාලනඥයෝ මේකට කැමති නැහැ. දේශපාලනඥයෝ කැමති අර බේස් එක හෙල්ලෙන්නේ නැතුව තමන් ගාව තියනවා නයි. නමුත් ඒකෙන් වෙන්නේ යහපතක් වෙන්නේ පාවෙන ඡන්ද සියලුම ඡන්දදායකයෝ පාවෙන ඡන්ද වල ඉන්නව නම් මම හිතනවා අනිවාර්යෙන් එතකොට ඒගොල්ලෝ දේශපාලනඥයෝට ගේන පීඩනය අධිකයි. ගේන්න පුළුවන් පීඩනය වැඩි. ඕන වෙලාවක දේශපාලනඥ අතාරින්න ඒගොල්ලන්ට හැකියාවකුත් තියෙන හින්දා. හැබැයි එතෙන්දී යම් යම් ප්‍රශ්න එනවා. මේ දුප්පත්කම හන්දා රාජ්‍ය අනුග්‍රහයට අතපාන සිද්ධ වෙලා තියෙන හින්දා ජනතාවට දේශපාලනඥයන්ගෙන් උදව් උපකාර ඉල්ල ගන්න ඕන හින්දා ළමයා ඉස්කෝලේ දාන්නයි රැකියාවක් ගන්නයි ඒක හන්දා තමයි මේ කට්ටියක් හිර වෙලා ඉන්නේ පක්ෂවලට. ඒතකොට ඒ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ රටේ. ඉස්සෙල්ලා මේක වෙලා ඊළඟ පස්සේ මේක වෙනවද, ඊට පස්සේ ඉස්සෙල්ලා මේ පැත්ත වෙලා මේක වෙනවද කියන එක ඒක විශාල උබතෝ කෝටික ප්‍රශ්නයක්. නමුත් මේක වෙන්න ඕනේ. අර ජනතාව අතර හිර වෙලා ඉන්නේ. ඒ ජනතාව බලාපොරොත්තු වෙනවා අපේ පක්ෂ බලයට ආවම අපට රස්ස දෙයි, අපේ ළමයි වලට ඉස්කෝලේට දාලා දෙයි, ඒ ඔක්කොම බලාපොරොත්තු වෙනවා. ඒක හන්දා එතන හිර වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නයෙන් අපි මේ තත්ත්වයෙන් අපි ගැලවෙන්න ඕනේ. ගැලවෙන්න නම් ජනතාවට පොඩ්ඩක් මේවට මුහුණ දීමට කොන්ද හයි කරගන්න සිද්ධ වෙනවා.
ජනතාවට ටික කාලයක හරි කැපවීමක් කරලා මේවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වැරදි මිනිස්සුන්ට අභියෝග කරන්න ඉස්සරහට එන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ විදිහටම ගියොතින් ඒගොල්ලෝ ඒ අභියෝග කිරීම, ඒ පිටකොන්ද අයි කර ගැනීම සික්කර නොගත්තොත් අනාගත පරම්පරාවට විඳින්න වෙන දුක්වලට ඔක්කොටම මේ වර්තමාන වැඩිහිටියෝ වා කියන්න ඕනේ. මේ වර්තමාන ඡන්දදායකයෝ එකට වා කියන්න ඕනේ. අතීතයේ ඡන්දදායකයෝ ඔය වැඩේ නොකරපු හින්දා තමයි අද අපට, අද ඡන්දදායකයටයි, අද තරුණයින්ටයි දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට මේක අපි නිකන් රිලේක දුවනකොට පොල්ල මාරු කරනවා වගේ මේ ක්‍රමෙම අතින් අතට ගෙනියනවද? නැත්නම් මේ ක්‍රමේ වෙනස් කරගෙන අපි ලෝකේ දියුණු රටවල් වගේ ඉස්සරහට යන්න අවශ්‍ය පාර හදා ගන්නවද? මේක සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැතුව දැන් ජනතා විමුක්ති පෙරමුණ වුණත් මේ පක්ෂ දෙක එපා වෙච්ච හින්දා ඒගොල්ලන් ඡන්ද කොට වැඩි වුණා කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. ඒකෙන් මේ මම කියපු ප්‍රශ්නයට උත්තරයක් එන්නේ නැහනේ. මේ ප්‍රශ්නයට උත්තරයක් එන්න ඕනේ. අන්නේ උත්තරේ සොයන්න පටන් ගන්න ඕනේ. මං හිතනම් ඕනම පක්ෂයක් රටගෙන හිතනවා නම් ඒ පක්ෂයට සිද්ධ වෙනවා මේ ප්‍රශ්නයට උත්තර සොයන්න. මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ජනතාවත් එක්ක පෙළහැදෙන්න සිද්ධ වෙනවා. දැන් තියෙන සංස්කෘතියෙන් ගැලවෙන්න සිද්ධ වෙනවා. එහෙම ගැලවිලා තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ.